Hello dolls! Welcome back to Kaushi's Pink Diaries! Pink Diaries by Kaushi කියලා online shop එකක් ඒක කෙරෙන්නේ අපි යුරෝපයේ ඉඳන් එවන ලස්සන මේ දවස්වල තියෙන මේ current trend එකේ තියෙන girly, cute, glam, ටිකක් pink වැඩියෙන් තියෙන items ලස්සන ලස්සන දේවල් ලංකාවේ ඉන්න ඔයාලටත් purchase කරන්න පුළුවන් විදිහට මගේ Pink Diaries by Kaushi හරහා මං සලස්වලා තියෙනවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මම මොනවද දවස පුරාවටම කරන්න කියලා. ඒ කියන්නේ මගේ මම හෝම් මේකර් කෙනෙක්. ඉතින් ගෙදර වැඩ කරන අතරතුරේදී ගොඩක් බිසි වෙනවා මේ අනිත් වැඩත් එක්ක. දැන් මගේ YouTube channel එකත් කරනවා. ඒ videos edit කරනවා. ඉතින් ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙනවා මේ දැන් කරන මේ social media එක මම කරන ගනුදෙනුවේදී මම ගොඩාක් දේවල් කරනවා. ඉතින් හැමදාම දේවල් ඉගෙන ගන්නවා. හරිම interesting topic එකක් තමයි මේ social media එක හරියට පාවිච්චි කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඒකෙම තමයි මම මේ මගේ shop එකත් start කරේ. ඉතින් දැනට ගොඩාක් කස්ටමර්ස්ලා මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම දැනට තනියම තමයි shop එක කරන් යන්නේ. මට ලංකාවේ ටීම් එකක් ඉන්නවා. මගේ අම්මි තමයි ඔක්කොම හැන්ඩල් කරන්නේ. ඉතින් එයා එහි ඉඳන් ඒ හැමදේම හැන්ඩල් කරනවා. තව help කරන කට්ටියත් ඉන්නවා. ඉතින් මම මෙහෙන් බඩු යවනකොට එහෙන් එයා තමයි ඔක්කොම arrangements කරලා ඔයාලට මගේ doll customers-ලට ලස්සන Pink Diaries by Kaushi bag කියන පැකේජ් එක හම්බෙන්නේ. ඉතින් ඒ හැමෝගෙම උදව්වත් එක්ක ඉතින් මට ඕන වුණා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම කොහොමද මේ දේවල් කරන්නේ, කොහොමද ඕඩර් එකක් මම යවන්නේ ලංකාවට, එතකොට මොන වගේ බඩුද මගේ ෂොප් එකේ තියෙන්නේ, එතකොට මගේ ඩේලි රුටීන් එක මේ Pink Diaries by Kaushi shop එකත් එක්ක වෙන ඩේලි රුටීන් එක ඔයාලට පෙන්වන්න තමයි උවමනා වුනේ. ඒ කියන්නේ පාසල් එකක් කොහොමද මම පැක් කරන්නේ, ලංකාවේ කොහොමද වෙන්නේ කියන එක මම මෙහෙ කරලා පෙන්නනවා. ඉතින් අපි බලමු මොනවාද ඉතින් ඉන්ට්‍රෙස්ටිං දේවල් ගොඩක් ඔයාලට තියේ බලා ගන්න. මොකද shop එකේ තියෙන මේ
ෆෙබ්‍රවරි කලෙක්ෂන් එක අපි දැන් එයා කාගු කරන්න ඉන්නේ. ඉතින් ඊට කලින් මංගා බට්ටික තියෙන මං හිතුවා ඔයාලත් එක පෙන්නන්න ඕනේ, ඔයාලට පෙන්නන්න ඕනේ මොනවාද පින්ක් ඩයිරිස් බයි කෞෂි එක හරහා ගන්න තියෙන්නේ කියන එක. ඉතින් අනිවාර්යයෙන්ම එහෙනම් මාස් එක දැන් එකතු වෙලා ඉන්න අපි යන් එහෙනම් වැඩ කරන්න. මොනවාද ෆුල් රුටීන් එක පින්ක් ඩයිරිස් බයි කෞෂි කොහොමද ඔපරේට් වෙන්නේ, මං කොහොමද මැනේජ් කරන්නේ කියන එක එහෙනම් ඉක්මනට ගිහිල්ලා බලමු. ඉතින් උදේම මම කරන්නේ මගේ වට්ස්ඇප් එකේ මැසේජස් සහ ඊමේල්ස් චෙක් කරන එක. මට ඔයාලට පෙන්නන්න ඕන වුණා මේ තියෙන මගේ වට්ස්ඇප් බිස්නස් අකවුන්ට් එක. ඉතින් මේකෙන් තමයි මම හැමදේම හැන්ඩල් කරන්නේ. සහ ඔයාලට පේනවා ඇති මම මේ මෙතන නම්බර් මෙහෙම මෙහෙම තියෙන්නේ, මම රිප්ලයි කරපු නැති ඒවා සමාවෙන්. මේ තියෙන්නේ මගේ බිස්නස් කැටලොග් එක. මේක තමයි මම සෙල් කරන හැම අයිටම් එකක්ම මම දාන්නේ. ඉතින් මේ තියෙන්නේ තියෙන සහ තිබිච්ච ඇයිටම්ස් ඔක්කොම දැන් මෙතන ගොඩක් ඒවා ඇත්තටම කිව්වත් සෝල්ඩ් අවුට්, ඒ කියන්නේ පරණ වෙන ඒවා. මට ගොඩක් මිස් වෙලා තියෙන ඒවා තියෙනවා, මොකද සමහරක් පීක් අවර්ස් තියෙනවා. මම ඇයිටම්ස් මොන හරි අලුත් කලෙක්ෂන්ස් එහෙම දැම්මහම දිගට ගොඩක් මැසේජස් එනවා ඒ පීක් අවර් එකේ. ඉතින් එතකොට මම කරන්නේ මට පුළුවන් ප්‍රමාණයට විතරයි මම රිප්ලයි කරන්නේ. පුළුවන් කස්ටමර්ස්ලා ටිකට මං හැන්ඩල් කරනවා, මොකද මං දැනට තනියම කරන හින්දා. නැති කටි ඉතින් ගොඩක් මිස් වෙනවා, ඒකට ඉතින් දුකයි තමයි. ඔනට කරන්න දෙයක් නැහැ, මට පුළුවන් ප්‍රමාණය තමයි මං ඉතින් කරන්නේ. ඉතින් මං හිතුවා ඔයාලව පොඩි ටුවර් එකක් ගෙනියන්න ඕනේ මගේ මේ චූටි ටෙම්පරරි වර්ක් ස්ටේෂන් එක මොන වගේද කියලා බලාගන්න. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ටෙම්පරරි වර්ක් ස්ටේෂන් එකක්, මොකද මේක මගේ අපේ ඩයිනිං ටේබල් එක. ඉතින් අපේ ගෙදර ගොඩක් ලොකු ඉඩක් නැහැ එහෙම වර්ක් ස්පේස් එකක් එහෙම හදාගන්න ඇත්තටම කිව්වොත් තැනක් නැහැ. ඉතින් දැනට ටෙම්පරරි වර්ක් ස්පේස් එක තමයි මගේ මේ ඩයිනිං ටේබල් එක මම හදාගෙන තියෙන. ඉතින් ඉස්සරහට බලමු අපි ලස්සන වර්ක් ඒරියා එකක් මට හදාගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලව ගෙනියමු මගේ ගාව තියෙන බඩු. මොනවාද ටිකක් රෝස පාට වැඩියෙන් තියෙන බඩු තියෙනවා. ඉතින් ඒ ටික පෙන්වන්න එහෙනම් දැන් යන්. ඉතින් මේ තියෙන්නේ මං කිව්වත් වගේම මං ආසම කරන මගේ ගෙදර තියෙන බඩුව. මේ තමයි මගේ පින්ක් කම්පියුටර් චායක. ඒත් එක්කම මොනිටර් එක තියෙනවා, එතකොට CPU එක තියෙනවා. මේකට නම් මං හරිම ආසයි. මේක පින්ක් කලර් හෙලෝ කිටි කීබෝඩ් එකක්. ඒත් එක්ක මගේ පින්ක් කලර් හෙඩ්සෙට් එකයි, මං ආසම ආස ෆෝන් කේස් එකයි. ඊළඟට පෙන්වන්න ඕනේ මෙන්න මේ කම්පියුටර් ටේබල් මැට් එක. ඒක LED ලයිට්ස් වලින් තියෙන ලස්සනම ලස්සන ලයිට්ස් චේන්ජ් කරන්න පුළුවන් ටේබල් මැට් එකක්. ඒත් එක මේ තියෙන්නේ ෆේමස්ම ෆේමස් ගර්ල් ගේමර්ස්ලා අතර ප්‍රසිද්ධම මවුස් එකක්. එතනින් ගිහම මගේ ස්ටේෂනරි හෝල්ඩ එක තියෙනවා පින්ක් ඩයරිස් එකෙන් ගත්ත. ඒත් එක්කම මගේ බුක්ස් තියෙනවා. ඉතින් අන්න මේ තමයි මගේ ෂොප් එක හරහා මම සෙල් කරන බඩු කීපයක්. ඒ කියන්නේ
සාමාන්‍යයෙන් මම මාසෙකට සැරයක් අලුතෙන් කලෙක්ෂන් එකක් ඇඩ් කරනවා. එතරින් බිට්වීන් උත් මම හිතනොත් මොන හරි අයිටම්ස් දෙතුනක් දෙකක් තුනක් එහෙම ඇඩ් කරනවා. ඉතින් මේ තියන්නේ මේ ෆෙබ්‍රුවරි වල ඇඩ් කරපු ඔක්කොම බඩ නෙමෙයි. ඔව් ඒ ටිකෙන් කීපයක්. ඉතින් ජනවාරි තමයි මං හිතන්නේ මම වැඩිපුරම ගොඩක් බඩු ගොඩාක් ඇඩ් කරා. ඉතින් ඊට පස්සේ ඔන්න මේ ෆෙබ්‍රුවරි කලෙක්ෂන් එක. ඉතින් මං හිතුවා ඔයාලට පෙන්වන්න ඕනේ මේ තියෙන කියුට් අයිටම්ස්. මේ තියෙන්නේ හරියට මම පෙන්නුම් කරන්න ඔයගලන්ට. මේ තියෙන්නේ ජෙල් අයි මාස්ක් එකක්. ඉතින් ඔන්න ඔය වගේ අයිටම්ස් මේ ඒ වගේ ජෙල් අයි මාස්ක් එකක්, ලෑෂස් වගේ පෙන්නුම් කරන ලස්සන. ඉතින් ඒ වගේ ගොඩාක් මේ තියෙන කාඩ් හෝල්ඩර්ස්, යුනිකෝර්න්, ඉතර කොයින් පර්සස් මේ තියෙන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ප්ලෑනර්ස් තියෙනවා. එතකොට මේ වගේ ලස්සන මේකප් පවුචර්ස් එහෙම තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා. මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මොනවාද මගේ මොන වගේ දේවල්ද මගේ ෂොප් එක හරහා ඔයාලට ගන්න පුළුවන් කියන එකයි. ඕගලන් කැමති වෙලා තිබ්බා මං මේ වගේ ඒ කියන්නේ මගේ ෂොප් එකේ කොහොමද වැඩ කරන්නේ කියන එක බලන්න. ඉතින් මට ඕන වුණා ඔයාලට පෙන්නන්න මේ තියෙන මගේ බොක්ස් එක මේවා ඔක්කොම හෝල් කරන. ඉතින් මේක ගතිය කියකින්. ඉතින් එහෙනම් මම වැඩිය කතා කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම ඔයාලට අයිටම්ස් ටික එකින් එක කීපයක් පෙන්නන්නම් මේ ෆෙබ්‍රුවරි කලෙක්ෂන් එකේ තියෙන මොනවාද කියලා. ඉතින් අද මට අයිටම්ස් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොමෝට් කරන්න නැත්නම් මගේ පොසිබල් ඩෝර් කස්ටමර්ස්ලත් එක්ක ෂෙයා කරන්න ස්ටෝරීස් හරහා. ඉතින් මං හිතන්නේ අයිටම්ස් පහක් විතර තියෙනවා මම අලුතෙන් සෙල් කරන්න හිතාගෙන ඉන්න. ඉතින් ඒවයේ පික්චර්ස් අරගෙන එඩිට් කරන්න කලින් මම පොඩ්ඩක් මගේ කමියුනිටි එකත් එක්ක ස්ටෝරි එකක් ෂෙයා කරන්නයි හදන්නේ. ඒගොල්ලන්ට අනවුන්ස්මන්ට් එකක් හැදෙන්න නැත්නම් ඇලර්ට් එකේ ඉන්න කියලා අද දවසේ ඇතුළත මම අලුතෙන් අයිටම්ස් කීපයක් දාන්නයි ඉන්නේ කියලා. එහෙනම් ඉතින් අපි ස්ටෝරි එකට ආවමු. හෙලෝ එවරිවන්. ඉතින් කොහොමද ඔයාලට? මම මේ දැන් වීඩියෝ එකක් ෂූට් කරන ගමන් ඉන්නේ. ඉතින් පිටිපස්සේ මම කැමරාවක් තියනවා. ඉතින් මම ආවේ කියන්න අද PEIRIS by Kaushi හරහා මම හිතන් ඉන්නවා අයිටම්ස් පහක් විතර අලුතෙන් ඇඩ් කරන්න. ඉතින් මම දැන් මේ ටික අප්ලෝඩ් කරන්නයි යන්නේ. I am filming today කියලා මේක දානවා. new items එනවා කියලා මගේ ලෝගෝ එකත් අපි ඇඩ් කරමු. එන මේ වගේ තමයි ඉතින් මං ස්ටෝරීස් එහෙම හදන්නේ. ඒ කියන්නේ ඉන්ටරැක්ට් කරන්න ඕනි හින්දා. එතකොට මගේ කමියුනිටි එකත් ඉන්ටරැක්ට් කරනවා මාත් එක්ක. එයාලගේ අදහසත් මට දැනගන්න පුළුවන්. ඉතින් මං කිව්වත් වගේ මම තමයි මේ තනියම ඔක්කොම කරන්නේ. ඉතින් මේ පින්ක් ටැරිස් ෂොප් එක මේන්ටේන් කරන එකේ අමාරුම කොටසක් තමයි මේ අයිටම්ස් වල එකිනෙක ෆොටෝස් ගන්න එක. ඉතින් මේ තියන්නේ අර ප්‍රොඩක්ට්ස් වල ගත්ත ෆොටෝස් කීපයක්. ඔන්න ඔය වගේ තමයි ගත්තේ ෆොටෝස් ටික. ඉතින් කොහොමද දැන් ඒ ටික මං එඩිට් කරන්න ඕනේ. දැන් එහෙනම් එඩිට් කරමු. ඉතින් එහෙනම් දැන් අපි යමු මගේ කම්පියුටර් එක තියෙන තැනට. එතනට ගිහිල්ලා වට්ස්ඇප් එකට වට්ස්ඇප් කැටලොග් එකට තියෙන පික්චර්ස් සහ අයිටම්ස් ටිකයි ප්‍රයිස් ටික ඇඩ් කරාට පස්සේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ස්ටෝරිස් හරහා පබ්ලිෂ් කරන්න.
මම ඉන්ස්ටග්‍රෑම් එකේ හරි ස්ටෝරිස් ත්‍රූ හරි මුලින්ම දැම්මා මට එන මැසේජස් වල මට රිප්ලයි කරගන්න බැහැ ඉක්මනට ඉතින් ඒ කියන්නේ ප්‍රයිසස් හැම එකකටම එකින් එකට ලියන්න බැරි හින්දා මම මුලින්ම කැටලොග් එකේ එන්ටර් කරලා ඊට පස්සේ තමයි ස්ටෝරිස් දාන්න යන්නේ දැන් අපි බලමු කොහොමද මම මේ පොඩි පොඩි ස්ටෝරිස් හදාන්නේ මගේ ප්‍රොඩක්ට්ස් මේකනම් පිස්සු අබ්බන් මේ දවස්වල මගේ කටේ තියෙන සින්දුව තමයි මේක ඊළඟට අයිටම්ස් ටික ප්‍රමෝට් කරාට පස්සේ ස්ටෝරිස් සරහා ඉපස්සේ WhatsApp මැසේජස් වලට එන ඉන්ක්වයරිස් වලට රිප්ලයි කරන එක තමයි මම කරන්නේ. ඒත් එක්කම ස්ටොක්ස් මැනේජ් කරන්න මම කරන්නේ ඒ එන ඉන්ක්වයරිස් වල කන්ෆර්ම් දේවා ටික ඔක්කොම ලිස්ට් ඩවුන් කරගන්නවා. ඉතින් මම වීඩියෝ එකේ මුලදිම කිව්වනේ මම අපේ ලංකාවේ පාසල්ස් පැක් කරන වීඩියෝ ඔයගලන්ට පෙන්නනවා කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ පිට ඩයරිස් බයි කෞෂි හරහා ඔයාලට පාසල් එකක් එන්නේ. අවසානයටම කරන්න තියෙන්නේ මට ඕඩර්ස් ඔක්කොම දවසේ තියෙන ඕඩර්ස් ඔක්කොම අරගෙන ඒ ටික මාගේ ෆෝමැට් එකක් තියෙනවා ඒකට දාලා මගේ ලංකාවේ ටීම් එකට යවුවට පස්සේ මගේ කුරිය සර්විස් සිස්ටම් එකේ එන්ටර් කරන එක. ඔන්න ඉතින් වීඩියෝ එකේ අවසානයටත් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා කැමති වෙන්නේ නැති වීඩියෝ එකට කියලා. මොකද මං ඔයාලව බිස්නස් එකේ නැත්නම් ඔන්ලයින් ෂොපින් ප්ලට්ෆෝම් එකේ ත්‍රූ පොඩි වෝක් එකක් ගෙනිච්චා ඔයාලට කොහොමද වෙන්නේ මම මොනාද කරන්නේ දවස ඇතුළත කියන එක ඔයාලට පෙන්නුම් කරා පෙන්නවා වීඩියෝස් හරහා මං හිතනවා ගොඩක් පැහැදිලිව දැනෙන්නේ නැති මොනවාගේ ප්‍රොසෙස් එකක්ද මම මෙහි ඉඳන් හැන්ඩල් කරන්නේ තනියම කියන එක ඉතින් ඒකෙන් ඔයාලට සැටිස්ෆැක්ෂන් එකක් එන්නේ නැති කියලා හිතනවා සහ ඔයාලට ජීවිතේ ගන්න මොනා හරිම ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දෙන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මගේ ෂොපින් ප්ලට්ෆෝම් එකේ මගේ ඔන්ලයින් බිස්නස් එකේ පීටර්ස් බයි කෞෂි එකෙන් මොන හරි පර්චේස් කරන්න කැමැත්තක් ආසාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දැම්මත් මම අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලත් එක්ක මගේ කැටලොග් එක ෂෙයා කරනවා. ඉතින් ඒත් එක්කම ඔයා අදම නම් මගේ YouTube channel එකේ වීඩියෝ එකක් නැරඹුවේ ඔයාව ආදරෙන් පිළිගන්නවා කෞෂිස් පින් ඩයරිස් channel එකට. ඉතින් මගේ ඩොල් ෆැමිලිය එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා.
ඉතින් ඒත් එක්කම ඔයාලට මම ආරාධනා කරනවා මගේ Instagram සහ Facebook කියන accounts හරහා මාත් එක්ක එකතු වෙන්න. ඒ හරහා මගේ ජීවිතයේ දිනදා වැඩ කටයුතු සහ PEIRIS by Kaushi සහ Kaushi's PEIRIS YouTube channel එකේ වෙන දේවල් හැම දෙයක්ම දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා කැමති වුණා නම් ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම ආදරේ.